is Other Therana Midday News. අයිබෝන් ඔබේකන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සම්නාමය අද දෙරණ 10:12:30 පගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුරපටි තුවක්ක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. මොරගහ කන්ද බහුකාර්ය ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මාර්ග තදබදයට පිළියමක් ලෙස රාජගිරිය ගුවන් පාලම විවෘත කෙරේ. අස්කිරි නාහිමිගෙන් ඡන්ද දායකින්ට උපදෙස්. ලබන බදාදා පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක්. සිරියාවේ පිපිරීමකින් 23 දෙනෙකු මරුට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට අදට තෙවස්සරක් සපිරෙනවා. ඊට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කෙරුණා. එහි ප්‍රධානතම උත්සවය වූයේ මොරගහ කන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමයි. දශක 4කට පසුව මෙරට ඉඳ වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකුත්වන දියවර එහිදී ව්‍යාපෘතියේ දියවර නිකුත් කිරීමේ සමාරම්භය සනිටුවන් කරමින් එහි සමර කුළුණ විවෘත කිරීම පළමුව සිදු කරනවා. කෙනෙකු නැත. ඔවුන සනසාලු අයකු නැත. මෙලෙස සියවස් ගණන් ගත විය. එළඹි නව සියවසේ දවසක මොරගහ කන්ද ජලාශය දැන් මෙතැන් පටන් දියවර නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාවගේම සංවර්ධන සිහිනයට තව තවත් රටක් ලෙස සියල්ලන්ම රැගෙන යමින් එවගේම රටක් ලෙස දිනන්නා වූ අනුතුරු සුබ මොහොතින් මොරගහ කන්ද වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සුබ නැකතින් සිදු කරනවා. සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරදී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ හේයි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ ඊති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ශාවක ජනාධිපතියாக தான் தேர்ந்தெடுக்கப்பட்டதற்கு பிறகு இந்த மண்ணுக்கு செய்கின்ற அளப்பரிய சேவையாக இதனை கருத்தில் கொண்டு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன இந்த திட்டத்தை ஆரம்பித்தார். மலின்மே தியவர புதன ஆகாரය மலின்மே தியவரට හරසර දක්වන ආකාරයයි අප ගුවනේ දකින්නේ. සුදු සුදු පැහැයෙන් මුළු පරිසරයම අලංකාර වෙලා යනවා. අපේ රටේ ජනතාව කිරිබත් කන්නට ඕන වෙලා. මහවැලි පංචමහා ජලාශයෙන්ට අයත් අවසන් ජලාශය වන මුරගහ කන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතිරපත් කිරීමත් සමග මීට දශක 4කට පෙර අද වෙනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්තියද සනිටුවන් කෙරෙනවා. රුපියල් බිලියන 181,000ක වියදමින් නිමා කර ඇති මෙම වාරි ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවද රුපියල් මිලියන 28,952.1ක ණය මුදලක් පිරිනමා තිබෙනවා. එය සනිටුහන් කරමින් චීන ජනරජයේ නියෝජිතින් විසින් ජනාධිපතිවරයා වෙත සමෘද්ධිලිනයක්ද පිරිනම් ලැබුවා. අක්කර 103ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් 115කට සිට සලසන සහ පුද්ගලයන් 103කට පිරිසුදු පානීය ජලය සපයන මුරගහ කන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදි වූ සුවිශේෂී ව්‍යාපෘතියක්. නක්ලස් කඳු නිම්නයේ සිට අමන්ගඟ හරහා ගලාගිය ජල කඳ හරස් කර මුරගහ කන්ද ජලාශය ඉදිකර ඇති අතර මුරගහ කන්ද යාපදින් ගලා බසින කළුගඟ හරස් කර ඉදිවන නව ජලාශයේ ජලයද මුරගහ කන්දට සපයනු ලබනවා. ජලාශයේ සම්පූර්ණ ජලධාරිතාව අක්කර අඩි 660,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව මෙන් 6 ගුණයක්. මෙම ව්‍යාපෘති යටතේ උතුරු මැද වයඹහා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අලුතින් දියවර සැපයෙනවා.
මෙරට දැකිය හැකි ගල් පිර වූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රීට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සෑදූ වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශයද මුරගහකන්ද ජලාශය වීම විශේෂත්වයක්. මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 25ක විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමටද නියමිතයි. කොළඹ පවතින මාර්ග තදබදයට පිළියමක් ලෙස ඉදු කෙරුණු රාජගිරිය ගුවන් පාලම අද ජනතා වෙනුවෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජගිරිය බොරැල් සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස වත්මන් රජයේ විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. මන්තිරු 4කින් සමන්විත මෙම ගුවන් පාලම දිගින් මීටර 534ක් වන අතර එය මීටර 180ක පිවිසුම් මාර්ගයකින්ද සමන්විතයි. ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම ආරම්භ කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 4800ක් වැය කර තිබෙනවා. පාලමේ ඉදිකිරීම කටයුතු මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතව තිබුණද ජනතාවගේ අවශ්‍යතාව උදෙසා එහි කටයුතු මාස 11ක් වැනි කාලයක් තුළ අවසන් කෙරුණා. ඒ අනුව අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සර්ව ආගමික ආශිර්වාද මැදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ගුවන් පාලම ජනතා අයිතියට පත් කරනවා. මේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්තකරණයක්, සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීමක්, සේවාංශයේ දියුණු කිරීමක්, කෘෂිකර්මයේ ධීවර කර්මාන්තේ නවීකරණයක් ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල කරන්නම යටිතල පහසුකම් වුවමනයි, මහා මාර්ග වුවමනයි, විදුලි බලය වුවමනයි, ජලය වුවමනයි. අන්න අපි දැන් මේ අවුරුදු දෙකේදී සැලසුම් සහගතව ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. එහෙනම් ඒ යටිතල පහසුකම් ඇති කිරීමේ වැඩසටහනේ වැදගත් සංකේතයක් හැටියට මම මේක සලකනවා. මා ඉතාමත් සතුටු වෙනවා අද අපේ රටේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන ඉතිහාසයේ තුල මෑත භාගයේ ඓතිහාසික දවසක් ජනවාරි 8 වෙනිදා 2015 මීට අවුරුදු 3කට පෙර අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමාජ අයිතීන්, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, ඒ සියල්ල වැළලී තිබූ යුගයක මේ රටේ පොදු මහජනතාව අලුත් මගක් රට ගන්න, අලුත් ගමනක් යන්න එදා පැවති ජනාධිපතිවරණයෙන් මාව ජයග්‍රහණය කළා. මේ පාලම විවෘත කරන ඓතිහාසික අවස්ථාවේ මා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මාදුළුවාවේ සෝභිත ගෞරවනීය ස්වාමී පාදයන්න් වහන්සේ මේ ජනවාරි යට පරිවර්තනයේට විප්ලවයට නායකත්වය දුන්න ප්‍රමුඛ නායකයෙක් උන්වහන්සේ. මේ පාලම ගරු අගමැතිතුමනි, චම්පිකරණවක ඇමතිතුමනි, කිරියල් ඇමතිතුමනි ඊයේ පෙරේදා කීප දිනක් මට කතා කරලා කිව්වා මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මේ පාලම නම් කරන්නයි කියලා. ඒ නිසා අපි මේ ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම සුදුසුයි කියන එක මම යෝජනා කරනවා. මැතිඇමතිතුමාලා මේ ගැන සාකච්ඡා කළා, ඉදිරි වැඩපිළිවෙළ සකස් කරයි කියලා මම එතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. අපි ගෙවි ගිය අවුරුදු 3 මේ රට පැහැදිලි ලෙසම ඉදිරියට ගෙන යාම සඳහා තිබූ අභියෝග ජයග්‍රහණය කළා තිබෙනවා. අපි ලෝකය ජයග්‍රහණය කළා තිබෙනවා. මේ පාලම ඉදි වෙලා තිබෙන්නේත් ස්පාඤ්ඤ රජයෙන් ලැබුණු මුදල් මත. ඒ නිසා අද රටේ සංවර්ධනය තුළ අප විසින් කළ යුතු කාර්යයන්, ඉටු කළ යුතු යුතුකම්, වගකීම්, ඒ සියල්ල අපේ හෘද සාක්ෂිය තුළ අපි ඉටු කරමින් හොඳ රටක් හදන්න, යහපත් රටක් හදන්න අපි මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 119 වන ජන්මදින සැමරුම අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් සංවිධාන කර තිබූ සැමරුම උත්සවයක් කොළඹ ගාලුමුවදුරදී අද පෙරවරුවේ පැවැත්වුණා. වර්ෂ 1899 ජනවාරි 8 වනදා හොරගොල්ලේදී උපත ලබන සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා කුඩා කල සිටම ජාතික හැඟීමෙන් යුක්තව දේශීය සිරිත්විරිත් අගය කළායෙක්. එවකට පැවති බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියටත් කුලවාදයටත් එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනගමින් සංගවෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගද පෙරටු කරගනිමින් SWRD බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරනු ලබනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ග්‍රාමීය තරුණයාට උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල දොරටු විවෘත කරමින් දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළ බණ්ඩාරනායක මහතා 1959 වසරේ සැප්තැම්බර් 25 වනදා චීවරධාරීකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.
අදට යෙදී ඇති බණ්ඩාරනායක මහතාගේ 119 වන ජන්මදින සැමරුම් උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුදුර පිහිටි ඒ මහතාගේ පිළිරු අභියසදී පැවැත්ුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රටක් විදියට සතුරු වෙන්න දේවල් එකතු කරේ මේ ශ්‍රීමතාණන්. එදා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙක්ම පක්ෂයක් පමණක් නෙමෙයි, පාක්ෂිකයන් සලකන පක්ෂයක් නෙමෙයි, රටට ජනතා ජයග්‍රහණ ලබා දෙන පක්ෂයක් බවට පත් කරේ ඒ පාඩම අපිට ඉගැන්වුවේ ඒ නායකත්වය අපට ලබා දුන්නේ වෙන කවුත් නෙමේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්. ඒ නිසාම බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට ජීවිතේ පවා හිමි වෙනවා. හැබැයි එතුමා ජීවිතෙන් පරිත්‍යාග කරත් අපි සියලු දෙනාම හැමදාමත් එතුමා සිහි කරමින් එතුමා පෙන්නපු මාවතේ අපට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ පෙන්නපු මාර්ගය අද මං හිතා අපි හැමෝගෙම අනාගතේ සුබවාදී කරන මාර්ගය බවට පත් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 10 වනදා පෙරවරු 10:30ට එම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හැඳවා ඇති බවයි වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එම රැස්වීමට සහභාගී වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද නීල් ඉද්දවල මහතා සිය නිවේදනයෙන් සඳහන් කරනවා. මැතිවරණ සමයේ සියලු පාර්ශ්ව හිංසනයෙන් තොරව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් පවසනවා. මැතිවරණය වෙනුවෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මැතිවරණයකට මුහුණ දෙන්නට තිබෙනවා. ඉතින් ඒ කාලේ බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරනවා. ගහ බැන ගැනීම, සඳු දබර ඇති කර ගැනීම ආදී ව්‍යසන ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. තමන් කැමති පුජ්‍යලයා තෝරාගෙන ඡන්දේ දෙනවා නම් මං හිතනවා කිසිම අවුලක් ඇති වෙන්නේ නැහැ. දැන් අවුරුදු 50-60ක් නිදහස් මැතිවරණ පවත්වනවා. නමුත් ඔය කාරණේ තවම ඉගෙනගෙන නැහැ. ගහ බැන ගන්නවා, මිනි මරා ගන්නවා, ඒ විදිහ මහා විපත්ති ගොඩාක් ඇති කර ගන්නවා මැතිවරණ සමයේදී. ඉතින් හිංසනය කියන එක අවශ්‍ය නැහැ මැතිවරණයකදී. හිංසනය ඇති වෙන්න මිනිසුන් අතර වෛරය, ක්‍රෝධය කියන ඒවා ඇති වෙනවා. ඉතින් ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයකින් සුදුසන් තෝරා ගැනීම. ඉතින් සුදුසන් තෝරා ගැනීමේදී සඳු දබර කලකෝලාහල ඇති කර ගැනීම අඥානවන්ත ක්‍රියාවක් කියන එකත් විශේෂයෙන් සඳහන් කරනවා. වත්මන් ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ ආණමඩුවේ පැවති ජනහමුකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමුවක් ඊයේ පස්වරුවේ ආණමඩුව නගරයේදී පැවැත්ුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දැක්කා මේ ළඟදී කියලා තියෙනවා මේක පාණ්ඩු ආණ්ඩුවක් කියලා. එක්කෙනෙක් කියනවා මේක මැටි ආණ්ඩුවක් කියලා. මේ අපි නෙවෙයි කියන්නේ. අපි දැන් කොහොම ආණ්ඩු කරන්නේ? 96ක් මන්ත්‍රීවරු පත් කරගෙන මේ මැටි ආණ්ඩුවකට එක වෙලා ඉන්නේ මොන මගුලකටද? UMP කාර්යවද ටොකුවනිනවා. මේ අයට කිසිම අයිතියක් මේ රටේ ජනතාව දීලා නැහැ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක කවුල් වෙලා ආණ්ඩු කරන්න. අද බදු බර දවස ගානේ බදු ගහන. ඒල් මාසෙ පස්සේ තමයි සියලු දෙනාටම තේරෙන්නේ බද්ද කොහොමද වැඩි වෙලා තියෙන්නේ. ඇයි බද්ද වැඩි උනේ? අර මංකොල්ලේ කාපු හින්දා. මේවට වග කියන්න ඕන. මේ ආණ්ඩුව පාලනය කරන්න දන්නේ නැති කම. මේ ආණ්ඩුවට කළමනාකරණයක් නැහැ. දැන් කියලා මේක ආණ්ඩු පෙරලන මැතිවරණයක් නෙවෙයි. මේක ආණ්ඩු පෙරලන්න දමුන්නාසල හරියට ඡන්ද දෙන්න. එතකොට පෙරලන හැටි අපි පෙන්වන්නම්. දැන් හැබැයි අලියෝ දමුන්නාසල දැක්කම දුවන යුගය ඇවිල්ලා තියෙනවා. දාවෙන්දර දුවයි. ඒකට ලෑස්ති වෙන්න. යනකොට පොට්ටුවක් අරන් යන්න. එක එක බෝල ගැන හිතන්න එපා. පිට තියෙන්නේ පොට්ටුව විතරයි. දැන් බලන්න ලකුණ කියන්න. බැඳුම්කර සිද්ධිය භාවිත කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට බාධා කිරීමට ඇතමුන් උත්සාහ කළද සිය ජයග්‍රහණය කිසිසේත් වැළැක්විය නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
කුරුණෑගල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. බුලත්කොළෙන් දෙපාරක් ජනාධිපති වෙති මහින්ද රාජපක්ෂ මහත්තයා අද බුලත්කොළේ දෙකට එල්ලලා තිනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට කඩලා තිනවා. අපි අවුරුදු 18ක් එක්සත් ජාතික පක්ෂ විපක්ෂ හිටියා. හැබැයි සෞදුන්න අපේ පක්ෂ දෙකට කැඩෙන්න ඉඩ ඇරියේ නැහැ අපි කවුරුවත්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විපක්ෂ හිටිය අවුරුදු දෙකමාරයි පක්ෂ දෙකට කැඩලා ඉවරයි. කාගේද මොලේ? රනිල්ගේ මොලේ. ඔන්න මොල ඉස්සල්ලාම රාජපක්ෂ මහත්තයා ගෙදර හරියා තමන්ගේ මොලෙන් ඊට පස්සේ පක්ෂ දෙකට කඩලා දැම්මා. එහෙනම් අපි දන්නවා මේ රට කරන්න පුළුවන් නායකයා කවුද කියන කාරණේ. අලියාගේ ශක්තිය සමහරවිට උගලගන්න බෑ. සමේ බොන්ඩ් එක හරහා සමාර උත්සාහ කරන අපේක්ෂා ජාතික පක්ෂයේ ජයග්‍රහණය බාල කරන්න. ජයග්‍රහණය කාටවත් නවත්තන්න බෑ. ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ පිරිසුදු නායකයෙක් කියලා. ඔය ළඟින් ඉන්න හාදෝ බලයේ ඉන්නකන් ඉදරේ ජනාධිපතිතුමනි. ඔතුමාට බලය හිටයි වුණොත් ඔය කූඩෙල්ල ටික ගැලවිලා තාත්තනක ලේවුරා බොන්ඩ් යනවා. හැබැයි ඔබතුමා ජනාධිපති කරපු එක්සත් ජාතික පාක්ෂිකව ඔබතුමා පෙරදුනොත් ඔබතුමත් එක්ක ඉන්න අගමැතිතුමා අපි ඔබතුමාව රකින්නවා කියන මේ අවස්ථාවම දක් කරනවා. මේ පළාත් පාලන මැතිවරණ වලින් 160කට 65කට 70කට ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නොත් අපි පෙබරවාරි මාසේ තනි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හදන්න අවශ්‍ය පියවර ගන්නවා කියන මේ අවස්ථාව කියනවා. මොකද අපිට ඕන මේ රටේ ආර්ථික ගමන වේගවත් කරන්න. අද මේ රටේ ආර්ථික ගමන වේගවත් කරන්න තියෙන ප්‍රධානම බාධාව තමයි අපේ කැබිනට් එකේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුහක ඇමතිවරු. කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ වර්තමාන අපේක්ෂකයෙකු විසින් තමන්ට තර්ජනය කළ බව එම ප්‍රාදේශීය සභාවේ ලේකම් KL ජයතිලක මහතා පවසනවා. අදාළ සිද්ධිය මුල් කරගනිමින් එම ප්‍රාදේශීය සභාවේ සේවකයන් පසුගියදා විරෝධතාවයකද නිරත වුණා. කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ වර්තමාන අපේක්ෂකයෙකු විසින් පසුගිය හතරවනදා කතරගම ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්වරයාට ඔහුගේ කාර්යාලය තුලදී තර්ජනය කළ බවට සභා ලේකම්වරයා චෝදනා කර සිටියා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළද පොලිසිය නිසි නීතිමය පියවර නොගත් බවට පවසමින් පසුගිය පසුවනදා ප්‍රාදේශීය සභාවේ සේවකයන් සේවයෙන් ඉවත්ව විරෝධතාවයක නිරත වුණා. එම විරෝධතාවයෙන් අනතුරුව කතරගම පොලිසිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ ඔහුට තර්ජනය කළ බව පැවසෙන අපේක්ෂකයා පොලිසියට කැඳවා ඇති අතර එම ස්ථානයේදීද අදාළ අපේක්ෂකයා තමාට තර්ජනය කළ බව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පවසනවා. ස්ථානාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා පැමිණිලි මෙහෙවන්න විභාග කරන්න එන්න කියන එක ප්‍රකාශ කරා. දුරකථනය යනු මම ස්ථානයට ගියා. නමුත් ඒ අවස්ථාවේදී පැමිණිලි විභාග කරනවට වඩා ස්ථානාධිපතිතුමා මේ ප්‍රශ්නය සමාදාන වෙන්න තමයි ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරේ. නමුත් අනිත් ප්‍රාසයේ මට බැන තර්ජනය කරලා ඒ නිසාම විශේෂයෙන් ඉල්ලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක කරලා අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියන ලෙසට. දැන් සිවුදෙස විශේෂාංගය. නෝටන් බ්‍රිජ් විමල් සුරේන්ද්‍ර ජලාශයට ඉහළින් නැති ෆයිනස් වතා රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ රාත්‍රියේ හටගත් ගින්න හේතුවෙන් රක්ෂිතය කොටසක් ගිනිගෙර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර සිටි සම්බන්ධයෙන් වැඩිදුරු පරීක්ෂණ නෝටන් බ්‍රිජ් පොලිසිය සිදු කරනවා. ඊයේ පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රටයක් විරකෙති ප්‍රදේශයේ සිට කොළඹලා දහවනේ වන අතරතුර මාතර කිරින්ද සිට මාතර කමරුපිටිය දක්වා දිවෙන මාර්ගයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් විනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ. අද පෙරවරුවේ කොළඹ ගාලුම උදුරපිටියේ ඉදිරිපිටදී මෝටර් රථ හතරක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මඩකලපුව කරදීනාරු ප්‍රදේශයේදී ඊපස්රුවේ වනාඩි පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වයස අවුරුදු 52ක දෙදරු පියෙක් ලෙස මියගොස් ඇති බවයි. නුගේගුඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ආදි ශිෂ්‍යාවන් විසින් සංවිධානය කළ ගුරු උපහාර උළෙලක් පසුගියදා පැවැත්වුණා. වෙළඳ සේවා ක්‍රිකට් සංගම් විධායක කමිටු කණ්ඩායම සහ මාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයක් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 9ක ජයක් හිමි කරගත්තේ මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමයි. තරගේ කාසිය වාසිය දිනු වෙළඳ සේවා ක්‍රිකට් සංගම් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 4ක් දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 171ක්. එහිදී විශිෂ්ට නිම ක්‍රීඩා කළ ද පපරේ.com ක්‍රීඩා වෙබ් අඩවියේ නියෝජනය කළ දමිත් වීරසිංහ පන්දු 51කදී 6 පහර 2ක් සහ 4 පහර 9ක් සමගින් ලකුණු 67ක් රැස් කළා. ජාතික රූපවාහිනිය නියෝජනය කළ දර්ශන මල්දෙනිය නොදැවි ලකුණු 35ක් රැස් කරගත් අතර දිනේෂ් උපේන්ද්‍ර රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 37ක්.
ලකුණු 172 ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වෙළඳසේවා ක්‍රිකට් සංගම් විධායක කමිටු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩළු 8ක් තැබී රැස් කරගත හැකි වූයේ ලකුණු 162ක් පමණයි. එහිදී වසන්තලාල් ප්‍රනාන්දු පන්දු 42කදී ලකුණු 58ක් රැස් කළා. පන්දු යැවීමේදී ස්වාධීන රූපවාහිනී නියෝජනය කළ ප්‍රියල් වීරසිංහ ලකුණු 29කට කඩළු 5ක් දවා ගත්තා. තරඟේ හොඳම පිතිකරු ලෙස වසන්තලාල් ප්‍රනාන්දු සම්මාන හිමි කරගත් අතර හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත්තේ ප්‍රියල් වීරසිංහයි. තරගේ වීරයා දමිත් වීරසිංහ රංජන් පරණවිතාන ජයග්‍රහී මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම මෙහෙය වූ අතර දෙරණ ආයතන නියෝජනය කරමින් සුමින්ද ජයසේකර සහ රජිත නිර්මාල් තරගයට සහභාගී වුණා. ඒත් සමගින් දහවල් 12:30 වගේ ප්‍රධාන පුවත් විකාශනී මාවට පත්වෙන ඔබට සුබ දවසක්. Other Derna 24/7.